නැසස්ලා කියන්නේ මහා වහල්ලු පිරිසක්. පාදෙනී මහත්තයා ලේකම්කම වැචිලා මෙතෙන්ට අභයාරාණීට ඇවිල්ලා. දන ගහලා වැඳලා අනේ ස්වාමීන් වහන්ස මගේ ලේකම්කම මට අරන් දෙන්න කියලා ඉඳ ව්‍යාඥා කරමු කෙනෙක් තමයි. අනිත් පැත්තට මඩ ගහගෙන යන්නේ. ඉතින් මම ඒවට ඉතින් කලකිරෙන්නේ නැහැ. මම සභාවේ දිනන්තර මා අමිතමාවේ දන්නවා විතර ඇහුවත් එතුම ඔක්කොම කියයි. අඩන්තේට්ටම් කළ ලයිට් කැපුවා කෑම වැලක්කුවා. ඒ කාලේ ඔය අතුරුලි රතන හාමුදුරන් වහන්සේ මාව හම්බෙන්න ඇවිල්ලා අද මුණාන්තර ඉන්නවා. චම්පක අමිත ඉන්නවා. ආන්න පුළුවන් මම තමයි ගිහිල්ලා ලයිට් ජෙනරේටර් එකක් දාලා ලයිට් ලබලා දුන්නේ. අපේ සමන් රත්නප්‍රිය මහත්මයා මේ ආවා අර සත්‍යවල. මම එතුම කතා බහ කරලා වැඳගත්ත මිතක් සමසි මොකටද ඔය මෙහා වේදල මං ඇවි නෑ. අර ගැන පොඩ්ඩක් ඇහුවට කමක් නැත්නම් ඔයි කෝන්නේ නෑ මත් අවශ්‍ය නෑ. අපි අහලා තිනවා මේ මේ සමාජ මාධ්‍යේ පවා පළ වෙනවා මේ ප්‍රේමදාස මහත්මයා අර හෙද නිලැඳුන් සටන වෙලාවේ ඔබ වහන්සේට සුචරිතයට වඩින්න කියලා මේ බෙන්ස් කාර් එකක් දුන්න කතාව. ඒක ඇත්ත නැත්ද මොකද්ද? අයිබෝන් හැම කෙනාටම මං හිතන්නේ මම ඉන්න ස්ථානය මේ අපේ ස්වාමින් වහන්සේව දුටු පමණින්ම ඔබ හැම කෙනාම හොඳින් දන්නවා. අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ අපේ ලොකු හාමුදුරුවොත් එක්ක මම මේ ඉන්නේ. ඉතින් අද විශේෂයෙන්ම උන්වහන්සේව හමු වෙන්න ආවේ උන්වහන්සේ හැම වෙලාවෙම අපි දන්නවා අපේ රටේ විශේෂ කතා බහකට ලක් වෙන ස්වාමින් වහන්සේ නමක්. ඒකම විශේෂයෙන් අපේ රටේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කරපු ස්වාමින් වහන්සේ නමක්. ඒකින්ද අපේ අතීත පරපුර මේ 1990ට සමහරලාවට 2000ට කලින් පරපුර අපේ හාමුදුරනේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරන්ගේ ගමන් මඟ හොඳින් දන්නවා. හැබැයි මේ ඩිජිටල් අවකාශයන් එක්ක ඉන්න වර්තමාන අපේ නංගිල මල්ලිලා සහ සමහර ශ්‍රී ලාංකිකයන් මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද කියන්නේ කවුද? ඒ ස්වාමීන් වහන්සේගේ කාර්යභාරය කුමක්ද? උන්වහන්සේ ගමන් කරපු ගමන් මාර්ගේ කොයි වගේද කියන කාරණේ දන්නේ නැති හින්දා මට හිතුණා ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව රට දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න අවසරයි අපේ හැමෝටම. මම කැමති ඔබ වහන්සේගේ ගම්පලාත පුංචි කාලේ ඊට පස්සේ මේ පැවිදි දිවියට අවතීර්ණ වෙච්ච කාලය පිළිබඳව දැනගන්න. කොහෙන්ද ඔබ වහන්සේගේ ගම්පලාතේම පටන් ගත්තොත්? ඇත්ත වශයෙන් මම සබර්ගම් පළාතේ කෑගඩු දිස්ත්‍රික්කේ පණාවල් කෝරළේ මුරුත්තොට්ටු නැමැති ගම්මානයේ ඉපදිච්ච කෙනෙක්. පුංචි කාලේ අපි ගෙදර ඉන්නකොට අපේ මුරුත්තොට්ටුවේ සුධර්මාරාම විහාරස්ථානයේ හැමදාම බෝධි පූජාවල් බුද්ධ පූජාවල් තිබෙනවා. මම මගේ මෑණියන් වහන්සේත් එක්ක මම නිරන්තරයෙන් හැමදාම වඳින්න පුදන්න යනවා. ගිහිල්ලා ඒ පන්සලේ මගේ පුළුවන් හැටියට තිබෙන වතාවත් විදු කරමින් ගොඩනැගිලි හදන අවස්ථාවේදී ගල් වැලි එහෙම ඇදමින් ගොඩාක් මං කැපෙලා වැඩ කරා ඒ මේ පන්සලේ. ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේදී මට ඇති වුණා ඒ පන්සලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා දකිනකොට මටත් පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න නැත්නම් කොච්චර වටිනවාද කියන සංකල්පය ඇති වෙලා තමයි මම කොළඹට ඇවිල්ලා පද්බේරියේ ධම්මාලෝක නායක මහිමයන් වහන්සේ මාව මහාන කළේ. දායිනම් මේ අභයාරාම විහාරස්ථානයේ මම කටයුතු කරමින් ඉන්නේ. අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේට පැවිදි දිවියට එන්න ආශාවක් ඇති වුනේ කොයි වයසේදීද? වයස 9 තමයි ඒ තත්ත්වයටපත් වුනේ මම. වයස 9 මුලින්දම ඉන්නේ අභයාරාම. ඔබ වහන්සේ කොහොමද මේ 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 වෘත්තීය සමිති ක්ෂේත්‍රයට කොහොමද මේ හෙද සංගම් ක්ෂේත්‍රයට පිවිසුනේ? අපි කැමති ඒ කතාව දැනගන්න. ඇත්තටම මම රෝගීව කොළඹ ජාතික රෝහලේ එදා තිබුණා 58 වාට්ටුව. ඔය 58 වාට්ටුවේ තමයි මම නතර වුණේ. මම නතර වෙලා ඉන්නකොට මම එදා ඉඳන්ම නිරන්තරයෙන් පුවත්පත් සංගරාජී මම කොච්චරවත් කියවන එක්කෙනෙක්. මම ළඩේ වෙලා ඇඳේ පුවත්පත් කිය ඉන්නකොට ඒ වාට්ටුවේ වැඩ කරන අපේ මිසීලා නර්ස් නෝනලා
මගින් ඇවිල්ලා පප්පර අරන් කියවනවා කියවනකොට මම දවසක් ඒගොල්ලන්ගෙන් ඇහුවා ඔයගොල්ලෝ ඇයි මේ උදේ ආපු ඇත්තෝ හවස් වෙනකම්ම මේ අපට පේනවා වාට්ටුවේ ඉන්නවා ඔයගොල්ලන්ට නැද්ද විවේකයක් පෑය 12ක් ඔයගොල්ලෝ ගත කරනවද කියලා ඇහුවා පරකුව අපේ මුළු ජීවිත කාලයම කැපේලා තිබෙන්නේ රෝගින් වෙනිය වාට්ටුවටයි අපු විවේකයක් නැහැ මං එතෙන්දි ඇහුවා ඇත්තන්ගේ වෘත්තීය සමිතියේ ඔයගොල්ලන් වෙනුවෙන් කතා කරන්න සංවිධානය මොකක්වත් නැද්ද කියලා අනේ හාම්දිරෝනේ සංවිධාන කීපයක් තිබුණා කිසි වැඩක් නැහැ අපට සංවිධාන ගොඩක් තිබෙනවා අපේ ගැන හොයලා බලන්න කෙනෙක් නැහැ කියලා කිව්වා. ඔය කොයි අවුරුද්ද වගේද අපි හම්බුනේ? ඔය ඔය 66 අවුරුද්ද. 66 අවුරුද්ද. හොයලා බලන්න කෙනෙක් නැහැ කියලා කිව්වහම ඒ වාට්ටු හිටියා උඩවත්ත කියලා මිසිය කෙනෙක්. එයා එතිමිය ඒ 58 වාට්ටුවේ වැඩ කරනකොට භික්ෂු වාට්ටුවේ වැඩ කරා මේ රටේ හිටපු කලාකාරයෙක් හෙදෙනින් ලාරි නිර්තන කරුණාගම කියලා. දන්න කෙනෙක් දන්න මෛත්‍රම චිත්‍රපට වීඩියෝ එකක් නේ. නිර්දන් කරුණාගම මහත්මයාට මේ කිව්වා එතුම මාව හොයාගෙන ආවා වාට්ටුවට මාව හොයාගෙන ඇවිල්ලා එතුමා කිව්වනේ හාමුදුරනේ අපිට පිහිටක් වෙන්න පුළුවන් නම් ලොකු දෙයක් මේ දුක් විඳින ළමයි ටික මං කෝ මොන විදිහේ පිහිටක්ද වෙන්න ඕනේ අපේ දුක් ගැනීම කියන්න ගෙනෙන්නේ අහන්න ගෙනෙන්නේ බලන්න කෙනෙක් නැහැ අමිතනන් තිබෙනවා කොටෙකුත් පුළුවන් නම් ඔබ වහන්සේ නායකත්වයේ අරගෙන කටයුතු කරන්න කියන එක ඇත්තෙන් මේ කාලේ එනකොට රටේ හිටිය අපි දණ්ඩි සේනානායක අගමැතිතුමා එහෙම තමයි ඒ වගේ කඩේ ඉදගලේ දණ්ඩි සේනානායක අගමැතිතුමත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තිබුණ අපේ මාළේවර ඥානිස්තර නායක මහේමියන් වහන්සේ ඒ වගේම හෙට්ටිමුල්ලේ වජිරමුදි නායක හාමුදුරන් වහන්සේ දෑවමුට්ටාවේ අමරන්ත හාමුදුරන් වහන්සේ තිබුණා ඉතින් මම දැන් කුඩයි මම අපේ මාළේ වෙන ඥානිස්තර නායක මහීමන් වහන්සේට මං ගිහිල්ලා කිව්වා නායක හාමුදුරනේ මෙන්න මේ මිසීලාගේ ලොකු ප්‍රශ්න වර්ගයක් වෙනවා පුළුවන් නම් මැදිහත් වෙන්නේ කියලා ඉල්ලීමක් කරපුවා ඇත්තටම කියනවා නම් මාළේ වෙන නායක හාමුදුරන් වහන්සේ අපේ හෙටිමුල්ලේ වජිරබුද්ධ නායක හාමුදුරන් වහන්සේ දෑමුට්ටාවේ අමරවන්ත නායක හාමුදුරන් වහන්සේ කති වේලාමිය කතා බහ කරලා ප්‍රශ්න ටික මගෙන් අරගෙන අපි අගමැතිතුමාට ප්‍රශ්න ඉදිරිපත් කළා. එතකොටත් සංවිධානය කොහොමද ඉදිරිපත් කළා නෙමෙයි පෞද්ගලිකව ඉදිරිපත් කළා. අගමැති දණ්ඩසේනානායක අගමැතිතුමා බොහෝම සාධාරණව පිළි අරගෙන කටයුතු කළ අතර මේ අපේ එදිනෙදාරංගෙන් ඉල්ලීමක් කරන්න පටන් ගත්තා අනේ බොහොමන්තේ පුළුවන් නම් සංවිධානයක් ගොඩනගලා අපි වෙනුවෙන් බලන්නේ කියලා ඉල්ලීමක් කළා. අත් වශයෙන් මම සමාජයේ විදායයන් කරව පුද්ගලෙක්. මට හිතෙනවා මේගොල්ලන්ගේ ඉල්ලීම ඉෂ්ට කරගන්න ඕන කියලා තමයි අපි ওই සංවිධානයේ පිහිටවලා දිගටම කරගෙන ගිහිල්ලා වහල් යුගයේ හිටපු හෙදෙනිලධාරීන්ට අර සියලුම වහල් යුගයේ නැති කරලා දීලා දීවනා වැඩි කරලා දීලා ඔවුන්ගේ යහපතට කරන්නට පුළුවන් සියලුම දේවල් සිද්ධ කළා ඒකට අයිතිවාසිකමක් කියන්න කිසි කෙනෙක් අද නැහැ අපි පින්දෙන්න ඕනේ මුල් පෙරව මුලින්ම මතක් කරලා අපේ නායක හාමුදුරන් වහන්සේලා දිනාට උන්වහන්සේලාගේ උපදෙස් උඩ තමයි කටයුතු කරමින් අපි දිගටම ගියේ. අද මං හිතනවා ඉතිහාසය කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩාක් අපි ඉල්ලීම් අද ලබලා තිබෙන්නේ ඒ සාකච්ඡා සම්මුති මාර්ගෙන් ලබලා තියෙන ඉල්ලීම් සියල්ලක්ම තියෙනවා. නෑ ඒකලේ මේ ඉල්ලීම් මෙවැනකොට අත්‍යවශ්‍ය දේවල් කරනකොට අපි දන්නවා පසුගිය ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩු කාලේ බොහොම දරුණුත්වයක් මේ රටේ උදා වුණේ. තම අයිතිවාසිකම් ඉල්ලලා 80 මහා ජූලි වැඩවර්ජනයක් ආරම්භ කළා. 2010ක් වැඩි කළා. ඔව් වැඩි කළා. ජූලි එක වැඩ කරන්නේ නැතුව සා තමයි වැඩ කරන පන්තියකට එකතු වෙලා ලොකු සටනක් කරා. ඒ සටන වෙලාවේ ඔබ කියන්නට ඕනේ ඒ අයට වෘත්තීය සමිතිය වල හටන් කරපු ඒ සමාජිකයන් නායකයින් ඉන්න තැනක් නැහැ. අලෙවි මෞරාණ මහත්මයා මම ඒ උත්සවයේ නායකයෙක් මගෙන් ඇහිලා ඉල්ලීමක් කළා සාකච්ඡා කළා අපේ හාමුදුරුවනේ අපේ මිනිසුන්ට ඉන්න තැනක් නැහැ ඔබ වහන්සේගේ පන්තර බෝඩක් දෙන්න පුළුවන්ද විවේකයක්වත් ගන්න කියලා. ඇත්ත වශයෙන්ම 80 ජූලි වැඩවාරජකෝ පළවෙනිම හිටියේ අභයාරාමිය ආරස්ථානේ. අභයාරාමිය අපි දායින ලවුන්ට අපි සැලකුවා. නමුත් ජේ.ආර්. මහත්මයාගේ ඉල්ලීම වල අහුන්ගන් දීමක් වුණේ නම් මේ සීලයකමක් වුණේ නැහැ. නමුත් එහෙම පවුල් අවුණු නම් මිසක් ජීවිත 16ක් විතර
විනාශය කරා ගමන් කරා මිසක් වැඩක් වුණේ නැහැ. අන්න එතෙන්දි මං හිතනවා ලොකු සටනක් කරත් ඒ සටනෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ වැඩ කරන පන්තියට. මොකද එදා අද හිටපු සමිත නායක වාගේ නෙමෙයි එදා බොහොම ප්‍රබල ප්‍රබුද්ධ විසලම් නායකයෝ හිටියේ. මට මතකයි එක උත්සමිත නායකෙක් හිටියා සමර වික්‍රම කියලා. ඉතේ සමර වික්‍රම. ඔය සමර වික්‍රම මහත්මයා දරණි සේනානායක අග්‍රාමාත්‍යන්තමක සාකච්ඡා කරන්න ගිහිල්ලා අන්තිමේදී එතුමා කිව්වේ මොකද්ද? ඉල්ලීන් ලැබෙනකොට මහත්මයාත් එක්ක අපට සාකච්ඡා නැහැ කියලා එළියට බහලා අපු කෙනෙක් තමයි. ඒ තරම් ප්‍රබුද්ධ උත්සමිත නායකයෝ තමයි ඒ කාලේ හිටියේ. ඉතින් අපිත් ඔවුන් එක්ක වැඩ කරලා හොඳ අත්දැකීමක් අපි ගත්තා. අත්දැකීම ගත්තා කියලා අපි මේ වරටම මේ වර්ධනය කරන්න අපිට හැතුණේ නැහැ. අපි මොකද රෝහලක් එකපාරට වර්ධනය කරනවා කියලා කියන්නේ අහිංසක රෝගීන් වෙන ලොකු හානියක්. අපි මේවා බලලා තමයි හැම අවස්ථාවකදීම තරම් බිමට බෑලා තිබෙන්නේ. පුළුවන් තරම් සාකච්ඡා කරලා 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 බැරි තැන තමයි අපි මේවට පත් වුණේ. ඉබවනක් මම අපි කොච්චරද වැඩ කළාද කියලා කියනවා නම් අපේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කාලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට බොහෝම දරුණු ප්‍රහාර එල්ල වුණා. ඔවුන්ට ඉන්න තැන නැතුව දත්තරපත් වුණා. එතෙන්දි අභයාරාමයේ තමයි ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ආරක්ෂා කරන්නට පෙනෙච්ච එකම පන්සල. ඒකට අද සාක්ෂි දරනවා ඇති මගේ සභාපතිත්වයෙන් මගේ නායකත්වයෙන් ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ මෑණියන්ගේ ලේකකත්වයෙන්. එතකොට ඩිලාන් පෙරේරා ඇමතිතුමා ශිෂ්‍යෙක් ඉගෙන ගන්න කාලේ අපි කරලා ඒ අත්වාසයෙන් ඒ ශිෂ්‍යයින්ට ලබා දෙන්න පුළුවන් වරප්‍රසාද අපි සියල්ලම ලබා දුන්නා. ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ මෑණියන් ගුරුවරියා. ඔව් එතුමිය තමයි සභාපතිකම් මේ ලේකම් ගම ගත්තේ. මම සභාපති ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ දන්නවා විතර එතුමා ඔක්කොම කියයි. එයා ශිෂ්‍යෙක්. ඒ කාලේ තමයි ජයජාල මහත්තයාගෙන් බටකන්න සිද්ධ වුණේ. අපි ඒවට මූණ දුන්නා. එච්චර වමනක් නෙමෙයි. අපි මේ එච්චර වමනක් නෙමෙයි. ඊළඟ කැලණි විශ්වවිද්‍යාලේ. කැලණි විශ්වවිද්‍යාලේ ශිෂ්‍යයින්ට බොහොම අඩන්තේට්ටම් කළා. ලයිට් කැපුවා. කෑම වැලක්කුවා. ඒ කාලේ ඔය අතුරුලි රතන හාමුදුරන් වහන්සේ මාව හම්බෙන්න ඇවිල්ලා අද උන්වහන්සේලා ඉන්නවා. සම්පක අමිත ඉන්නවා. ආන්න පුළුවන්. මම තමයි ගිහිල්ලා ලයිට් ජෙනරේටර් එකක් දාලා ලයිට් ලබලා දුන්නේ. කැම්පින් සපයලා දෙන්නේ මමයි. ඉතින් ඕවා අපි මේ ඉතිහාස ඈත් කරන්න බෑ කාටවත්. ඉතිහාසය ඕවා ඉගෙන ගන්න පුළුවන්කම. නමුත් අද ඉන්න මේ කෑ ගහන මොකක නැහැ. ඒ පමණක් නම් තවත් මට පැහැදිලි දෙකමක් කරන්න පුළුවන්කම තිබෙනවා. ත්‍රිමාවිතාන ඝාතනයේදී ඒ ඔහුට මිනිය තියාගන්න අවස්ථාව දුන්නේ වෛද්‍ය විද්‍යාලේ. නමුත් අද ඉන්න රාජිත සේනාරත්න ඒ වගේම දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතිතුමා අපේ ඊළඟට දැන් ලංකාරෝහලේ වැඩ කරන අධ්‍යක්ෂක සුනිල් රත්නප්‍රිය වෛද්‍යවරයා ඇවිල්ලා ඉල්ලීමක් කළා ජේ.ආර්. ජයවර්ධන පොඩක් කතා කරලා කරන්න වැත්වාසින් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කතා කරලා මම මිනිහ තියාගන්නත් අවස්ථාව දුන්නා. දැන් ඉන්න ජේ.වී.පී. සහෝදර නායකව දන්නේ නැහැ. එදා ත්‍රිමාවිතාන කල්ලේ ඉන්න ඔක්කොම දන්නවා. මුළුමනින්ම කියනවනම් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජේ.වී.පී. සංවිධාන වලට නායකයින්ට පන්න ගහනකොට අභයාරාමයේ තමයි රැකවරණය දුන්නේ. හිටිය දුන්නේ. මම සමහර නායකයින්ට ඔය දැන් ඒගොල්ලෝ මරලා තිබෙන්නේ. ඔය වයිසීසෙක් හිටිය කොල්ලූරේ කියලා හිටියා. වෙනුර කියලා හිටියා. ඊළඟට තව හිටියා තකම ඒ වගේ ශිෂ්‍යාව හිටියා. ඔය ඔක්කොටම තෝතැන්නක් උනේ අභයාරාමයේ. අදත් මං හිතනවා ඉන්න ඒක සම්බන්ධ වෛද්‍යවරු මම නම් කියන්න හොඳ ඒගොල්ලෝ නම් ගොති හොඳ නිසා ඒ ඔක්කොටම තෝතැන්නක් එහෙම නැත්නම් නිජ භූමියක් සේවනක් ලැබුණේ අභයාරාමයෙන් කියන එක වර්තමානයේ නෑ දැනගන්න ඕන. ඔව් මේ දැන් ඔය 89 වගේ කාලයක ඒ වගේ කාලයක් කොහොමහන්සේ කොහොමද පහු කළේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් 86 මේ අපේ රටේ ජනතාවට දිවිච්ච කම්කරු වෛද්‍යයක් තමයි ජගත් කම්කරුදී සැමරීම. ඒකත් පහණම් කළා. මේ පළවෙනිදා. ඒත් පහණම් කරපු වෙලාවේදී දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරලා ඇවිල්ලා මේ දිනේ තිබ්බේ මෙහේ
විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දෙන්නෙක් මැරුණා. ජීවිතයක් සේරි පත් කළා. व्यापार जनता व्यापार अम व्यापार मम दर्जन भूम हेमदा मेन वाणी एवं गणन गण तर्ज इदर्जन अदत्जन हिटपे एक समाज हटी हुदला तर्जन नरक तर्जन एक यमारियन तमंगे मते हरियाणा एक तर्जन गर्जन व्यक्ति तर्जन गर्जन मध्य निरंतर अभी अनगारिक धर्म पाड़मा ये पुतकोपुहाम दिन पुतकोपुहाम चतकता गोपुहाम ओनेम के ओनेम मर्दने की हितहदागंडपूर्ण कर्म एक अभी अनुगमनीक अभी हलती नो मे समाज मध्य पवा पलवे नो मे प्रेमदास महात्म्या अर हिद नीलु सटन विलावे उपहांसेट सुचरितेट वडिन्न कियला मे बेन्स प्रेमदास महात्या मेरटे बड़ेट पत्च किसीम रजे किसीम आंडो कि पौद्रिको अद मे अदेन का वेली कटरगन नैकन ऊन वेदिका इधं कथा गलिया त्रिवेदी प्रतिष्क्षेप करना कव दू नहीं गोतन कथा नहीं उत्तवा गोतन कथा वगनपुरा महावान लेखन वगन उड़े मैं अभी ओण जगति कुट प्रेमदास महत्यारी जयवर जयवर्धन महत्यारी विनकने खरी मठ दीयल दीयन वन अदर भयन ओण मुणतन वीध मकान वीध तमी एक मे मे मेधासल हम तव तो बेन्स कार कथा वक्यन मे तव मे दिमटकोट पत्ते पाता नायक मे उपहंसेट बेन्स मे मे वी एट गेलो अने बहु मगे अम्म मेधास अणुकार कुछ पड़ना पाता मे कणी मे मुद्रगढ़ कंडारी मट दाक इन वेड़े हेम दे अद मे मटगे संस्कृति अट्ठेला मे मे समाज माध्यम अद करना कुण औस औषधान नमूत्रण अपे औसो ओण के समाज माध्यम इतना अपने अभी विवृत्त विवृत्त देखट दुन के अब उत्तर देने कलिंग बोरुनी को बोरुकेलिंग हण्णे महत्व बोरुकने वेगेम पत्र विनाशा सत्य गेने के हेमिंग हेमिंग स्थावर है अभी नेतना है वृत्ति समिति डील दमीन बड़े वृत्तीय समिति अतिबेन्े तमेंगे सामाजिक केवल की डील दमीन केवल की तिबेन्े मत केवल की आप इलेगण दंड बेरना एक तव केवल आपको डील दमीन समिति व्यापार ने सामाजिक प्रश्न कृषि डील अड़ सदे हेमतीनो अद अभी नैके अंडे हेमतीनो मारूण कमती ඒ කාල හිටිය වෘත්තීය සමිති නායකයෝ ගත්තොත් එම ඔබවහන්සේ වැඩියෙන්ම කැමති වෘත්තීය සමිති නායකයා කවුද? අත්පසින් කියනවා නම් ජනතාව වෙනුවෙන් සාමාජ ගම්බර වෙනුවෙන් උදේ වැඩ කරපු වෘත්තීය සමිති නායකයා තමයි අලේ මවුලාන. සමාජ සේවයේ වැඩ කිරීමට ආගම ජාති වේදමක් නැහැ. අද මේ ඔක්කොම වෙලා තියෙන්නේ මේ රටේ ප්‍රශ්නයක් ආපුවාම පාට පාට පාපන්නේ ජාති කුල ભેද අරක මේක දාගෙන ගිහිල්ලා කටයුතු කරනවා. එතුමාගේ තිබුණේ එතුමා තිබුණේ කම්කරු ව්‍යාපාරයේ පිළිබඳව තිබුණේ. නමුත් අපි හැම වෙලේම කියන්නේ ජාති ભેද නෙමෙයි ඉස්සර සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැම ජන කොටසක්ම සහෝදරත්වයෙන්
एक ही लंकावा उत्तर जीवत प्रतिपत्ति एकाय मिथेन्दी गुदुहाँ देशना स्वाभ्य सत्ता भव सुख सत्ता वेणसकर बैडमेकाय अपे आगम अलवण तरजन अभी अनीत आगम पहाड़ीं अभी वरगण कथा वक्ति कट्टियट अभेरा मतकमें विपक्ष मम्मी मट जी मम मिथने कत्नी मुख आवत् मम मिथन पीलिगण चतुरावत् पीलिगण मिथुरावत् मगे इधन मम पीलिच गति अम्मट एक चतुर पन्ना का मिथुर मिथुर अंकरगण चतुरात्कर अभी समन रत्न महात्म्य मे आवार मम्मे तो मथा भाकर समस्या मे आवे तो मंगे आवाकमें वर्तमान वृत्ति समिति ज्ञान तीन गुडकड़ा तीन अद वृत्ति समिति अद अतिर तम तम अदान पक्ष पक्षेट की गति कंकन समिति अदेकंड बैंड आपे हित संग में एक पक्ष भूम स्वाधीन गुणांडवा कथ भाई आप कीलिए राजिक वसंग ओण आंडोट आप राजपक्ष राजपक्ष महिंद्र राज पक्ष के ओणि ये राज्य बेडगंडोणे एवं तो आप ये राज्य करण के आप उपमाकरण प्रतिष्ठेपकरण आप तुरने कर लगा बड़ा एक उपहंस पैविधि दिव्य सह मे वृत्तीय समिति जीवित उपहंस तृप्ति मद अत्वजन तृप्ति मद हेतु मुकद नियाने महावाहु पीरसा किसीम वरप्रसाद नुदिच्य पीरसा नियान नसस्ल अद දෙන්නට පුළුවන් සියලු වරප්‍රසාද ආරම් දිලා තිබෙන්නේ. දැන් අපි අලුත් නිර්මාණය කරන දැන් අපි යන්නේ. ඒ නිසා මම බොහොම සන්තෝෂයි. හැබැයි තව එකක් මම ඉද කියන්න ඕනේ. කවුරු හරි මගෙන් ප්‍රශ්න කරනවා නම් අද හෙද සේවාව ගැන හතුරු වෙන්නේ කවුද කියලා ඇහුවොත් මම පළවෙනි හතුරු වෙන්නේ මම. අද මම කරපු දේවල් භුක්ති විඳීම. ඊළඟ තව කෙනෙක් ඇහුවොත් දුක් වෙනෙත් මමයි. ඒ මොකද හේතුව වරප්‍රසාද රාශියක් රබල දීලා අපි සතුරු වෙන අතර अद मे पावती देवा दाम अब दुखकूतवा मम्मी कोट सकवा सीएर सी मैं एक हेमतन मीन अतल सकनी अतल दाम दी कथा सिंधु कण मकुन मकुनिया मगेन मम की अने ओण सेवके ओण एक विनाश कर गुड़क अवश्य गुड़क अभी निर निरंतर मुख्यान्नी वरप्रदान लबलो अभी ऐतिगण युतका इटुकरम ओके मंकी दीन ऐतिन दिन युतका इटुकरम उतकन आवश्यक अद बहुमत ऐति ऐतरा युतका दु दिन दिन ओके प्रश्न जया प्रश्न अद्यांगे हो अदत्म बेलूत मंगीत अद अद विहारस्था दाने दुना कव दी फिर कांतावण मे दी कर्त विज्ञान कांतावण मे दी बुद्ध पूजा कांतावण मे दी एक निकोम पेरणुवे प्रश्न समाज सेवा करना मे कांतावे मेक अभी गौरव आरक्षा करगण अभी करण धन गंडोण एक अभी गौरव हाँ पीड़ा मगे भिक्षुत्व हाँ तंगी मम बायन मन दीकर ओण मट गांड बर मम मट गागंडा एक अभी दंग समार अभी दम कृपति दंडी दम दंडवा मेधास्थल अपे वैद्य पादनी महत्या अनावश्य मटक हमिंग नो पादनी महत्या लेखंकम मिथंट अभ्यारणीट अविल दनगहल बेंदल अने स्वामी वहंस मगे लेखंकम मट अरंदेल आज्ञाकर मुख्य निमाय दाने पत्र मटक हागण या मम्मी कल की
මේ මොකද්ද හෙද සංගමයේ මේ GMO එකයි අතර තියෙන මේ ගස්තනේ හාමුදුරනේ විරසක මොකක්වත් නැහැ විරසක අපි අඩු කරා මොකද හේතුව හෙද නිලධාරීන්ට උපාධිය දෙනකොට ඉල්ලනකොට විරුද්ධ වෙච්ච එකම පුද්ගලයා තමයි සජීව වෛද්‍යින්දාරගේ සංගමයේ ඒ තරහ ළමයින්ගේ තියෙනවා නමුත් මොකද එදා හිටිය වෛද්‍යවරු අපිත් එක්ක සංගමයේ ඔය හිටම ඔය රත්නප්‍රිය ජනප්‍රිය ඈ ආදි එතකොට මේ දක්මාපරණ්ඩු මහතුරු වගේ මේක වැඩ කරානේ දොස්තරවරු බොහොම සුහදෝ සහෝදරත්වෙන් වැඩ කළේ ආනන්ද විජේවික්‍රම මහත්තයා ආනන්ද විජේ සහෝදරත්වෙන් අද තමයි මේ නයිපොලොංග වගේ දෙපැත්තට ඈත් වෙලා තිබෙන කවදාවත් කරන්න බෑනේ වෛද්‍යවරයි හෙදියා ගහට පොත්ත වගේ ඉන්න ඕනේ මොකද අද ඒගොල්ලෝ කියන්නේ සියල්ලම වෛද්‍යවරුන්ට දීපන් අනිත් පැර දෙන්න එපා ඇයි අතරම හම්තුරුනේ මේ හෙදියන්ට තාම උපාධියක් ගන්න බැරි වුනේ අපේ රටේ ලෝක හැමතැනම තියෙනවනේ මේක ඒක ලබා දීමේ ප්‍රමාදී ඇතිකලේ ඔය වෛද්‍ය සංගමේ මේ පාදිනීම හත්තුරු නමුත් ගෝඨාභය රාජපක්ෂ අපි ජනාධිපතිතුමා මේක පිළි අරගෙන දැන් එතුමාගේ කාලේ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න දැන් කටයුතු කරලා අවසානයි ඔබ අවසාන වශයෙන් ඔබ වහන්සේගේ මේ පැවිදි දිවියත් වෘත්තීය සමිති ජීවිතයත් ගත්තම අනාගත අපේක්ෂාව මොකද්ද ඔබ වහන්සේගේ අනාගත බලාපොරොත්තු මගේ එකම දේ තමයි බුදුන් වහන්සේ දේශනාකට වදාලා බස්සන සම්පන්න දර්ශනයක් තිබෙන්න ඕනේ මගේ දර්ශනේ තමයි අනුන්ට උපකාර කිරීම අනුන්ට පිහිට වීම ඒක ඒ මගේ දර්ශනේ ඒකමට පුළුවන් මට්ටමේ අපි ලොකු ධනවත්තු නෙමෙයි නමුත් මං කොඩවත් උණ්ඩ බලවත් උණ්ඩනේ සලකන්නේ දුප්පත් පත්තට සලකන්නේ ගොඩක් දුරට ඒ නිසා තමයි හැමතෙම ගම්නියන් ගම් සිසාරා කියලා කැම්පින් හොය හොය එකතු කරලා ගිහිල්ලා මිනිතුනේ බෙදන්නේ හරි අපේ හැමදෙන්නේ අවසරයි එහෙනම් ඔබ වහන්සේගේ අදහස් දැක්වීමට ඇදෙනවට කියනවා